ඔන්න දුවේ පුතේ මම අද ඔයගලන්ට ගෙනාවේ ලස්සනම ලස්සන කතාවක්. මේකේ නම තමයි මැදිරිට එළියා. ඉතින් මේ වගේ කතා තව බලන්න ආසයි නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන like button එකත් ඔබන්න. හරි දැන් අපි කතා බලන්න යා. ඉස්සර කාලේ ඈත පිට ගමක් මැදින් පුංචි ඇලක් ගලාගෙන ගියා. මේ ඇල අයිනේ තිබුණා උස තනකොළ පඳුරක්. ඒ තනකොළ අස්සේ හිටියා පුංචි තනකොළ මැක්කෙක්. එයාගේ නම තමයි මැදිරි. මැදිරි පුංචි වුණාට එයාට හිටියා යාළුවෝ ගොඩක්. මී මැස්සෝ, සමනරය, කූරෝ, බඹරු ඒ ඔක්කොම එයාගේ යාළුවෝ. ඒ ගමට එහා පැත්තේ තිබුණා නිල් පාට කඳු පෙළියක්. හැමදාම උදේට මේ යාළුවෝ හැමෝම ගියා ඒ කඳු වලින් එහාට කෑම හොයන්න. බඩ පිරෙන්න මල් පැණි බීලා දවස පුරාම සෙල්ලම් කරලා හවසට එයාලා ආපහු ආවේ හරිම සතුටින්. ඒත් පුංචි මැදිරිට එහෙම විනෝද වෙන්න ලැබුණෙම නැහැ. මොකද දන්නවද? මැදිරිට පියාට තිබුණේ නෑනේ ඉගිලෙන්න. ඉතින් මැදිරි හිටියේ හැමදාම හරිම දුකෙන්. නිල් කඳු වලින් එහා දැක්ක කහ පාට කුකුළු පැටව, පාට මල්, ලස්සන පුංචි ළමයි ගැන හැමදාම හැන්දෑවට යාළුවෝ කියන රස කතා මැදිරි අහගෙන හිටියේ හරිම දුකින්. මෙහෙම ටික දවසක් ගත වුණා. මැදිරි කල්පනා කරන්න පටන් ගත්තා. පියාට දෙකක් ලබා ගන්න විදිහක්. කල්පනා කළා. මැදිරිට අන්තිමට ආවා හොඳ අදහසක්. මැදිරිට හිතුණා අමාරුවෙන් හරි උත්සාහ කරලා මේ තනකොළ පඳුර මුදුනට නැගගත්තොත් ඉගිලෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එක දවසක් මැදිරි පාන්දර නැගිටලා තනකොළ ගහ දිගේ උඩට නගින පටන් ගත්තා. රෑ දෙකකුයි දවල් දෙකකුයි තිස්සේ මැදිරි මේ තනකොළ ගහ දිගේ උඩට නැග්ගා. නැග්ගා. කකුල් රිදෙන්න ගත්තා නැගලම. අත් දෙක වේවුලන්න ගත්තා. තනකොළ ගහ බදාගෙන ඉඳලා බෙල්ල රිදෙන්න ගත්තා. උඩ බලලම. ඒත් මේ එකක්වත් මැදිරි ගණන් ගත්තේ නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. එයා එයාගේ ගමන නොකඩවාම නැග්ගා. නැග්ගා. එක හිමිදිරි උදේක ඉර පායන්න ඔන්න මෙන්න තියෙද්දි මැදිරි තනකොළ පඳුර මුදුනට ළඟා වුණා. මැදිරිට දැනුනේ පුදුම සතුටක්. මහන්සිය කොහෙන් ගියාද දන්නේ. බලාකුළු එයාව පහු කරගෙන යනවා වගේ මැදිරිට දැනුනේ. තනකොළේ උඩ පිනුමක් ගහන්න මැදිරිට හිතුණා. මැදිරි කකුල් දෙකෙන් තනකොළේ මුදුන අල්ලගත්තා. ධනිස් දමලා වීර්යය අරන් ඉහළට ඉස්සුණා. ඒත් ඉකිලුනේ නෑනේ. මැදිරි තවම තනකොළේ උඩ. එයාට කියන්න බැරි තරම් දුකයි. ඇස් දෙකට ලොකු කඳුළු බින්දු දෙකක් පිරුණා. ඔන්න එතකොටම ලොකු සුළඟක් ආවා. ඉතින් ඒ සුළඟට තනකොළේ වනින්න ගත්තා. ඒ මේ පැත්තට. මැදිරි නොවටි බේරුනේ යන්තමේ. තව ටිකක් තද වෙන්න තනකොළේ අල්ලගෙන මැදිරි අඬන්න ගත්තා දුක වැඩි කමට. ඉක්කි බින්ද ඇඬුවා. හයියෙන් ඇඬුවා. කට ලොකු කරගෙන ඇඬුවා. තව හයියෙන්. තනකොළ පඳුරේ යටිපැත්තේ දැලක් බදාගෙන හිටිය මකුළු නැන්දට මේ දුක ඇහුණා. මොකද මැදිරි පුතේ මේ කෑ ගැහිල්ල කියාගෙන මකුළු නැන්දා දැලෙන් බහගෙන එළියට ආවා. මැදිරි මකුළු නැන්දට එයාගේ දුක කිව්වා. ඔයා අඬන්න එපා පුතේ. මම උදව් කරන්නම් ඔයාට. මකුළු නැන්ද කිව්වා. මැදිරි අත් දෙක විහිදලා සීරුවෙන් හිටගත්තා. මකුළු නැන්දා මැදිරි වටේට තාලෙට නට අත්හට දෙකක් වියන්න ගත්තා. ඒ විදිහට රිදී පාට දිලිසෙන නූලෙන් මකුළු නැන්දා හරිම ලස්සන අත්හට දෙකක් කදිමට පියලා දුන්නා. මැදිරිට කියන්න බැරි තරම් සතුටු. හඳ එළියට අත්හට දෙක රිදී පාටින් දිලිසුණා. පියාඹන්න එළි වෙනකම් බලා ඉන්න මැදිරිට විසුමක් තිබුණෙම නැහැ. මැදිරිට හිතුණා ඒ වෙලාවෙම ඉගිලෙන්න. ඒත් මේ මහරෑ කළුවරේ කොහොමද මං ඉගිලන්නේ? දුක වැඩි කමඩ මැදිරියට උඩ බැලුනේ ඉබේටම. මැදිරියගේ ඇස් දෙක කඳුළු වලින් පෙරලා. අහස තරු වලින් පෙරලා. ලොකු තරු, චූටි තරු දහස් ගණන් අහස පුරාම. මැදිරියගේ දුක දැක්ක ලස්සන චූටි තරුවක් එකපාරටම ඇවිත් මැදිරියගේ වලිගය අග වැහුවා. මැදිරිය දුක් වෙන්න එපා. බය නැතුව ඉගලන්න. මගේ එළියෙන් හැමදාමත් මම ඔයාට පාර පෙන්නන්නම්. චූටි තරුව කිව්වා. මැදිරිට හිතාගන්න බැරි තරමටම සතුටුයි. මුලින්ම මැදිරි එයාගේ දිලිසෙන ලස්සන අත්අඩු දෙක විහිදලා මකුළු නැන්දටයි අහසේ තරු යායටයි ආචාර කළා. ඊළඟට රිදී පාට ලස්සන අත්අඩු සලසලා මැදිරි අහස පුරාම ඉගිලෙන්න ගත්තා. මැදිරි යන යන තැන ඒ ලස්සන එළිය විහිදුණා. මේ වෙලාවේ හඳහාමි වලාකුලකින් එබුනේ මොකද්ද මේ කලබලය කියලා බලන්න. මැදිරිගේ දිනුම දැකලා හඳහාමිටත් හරිම සතුටුයි. පුංචි වීරයෝ අද ඉඳන් ඔයාගේ නම කලා මැදිරි. හඳහාමි කිව්වා. අර චූටි තරුව කලා මැදිරිගේ වලිගය උඩ අදටත් නිවිනිවි දිලිසෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මැදිරිට එළියක් කතාව ඉවර වුණේ. ඉතින් මේ වගේ කතා මම ලබන සතියේත් ඔයාලට අරන් එන්නම්. එතකන් සුබ සතියක් ඔයාලට. ගිහින් එන්නම්.